Ivan, welcome to Little Studio. This is the second week of the, actually third week, the beginning of the third week of November 2021. So I wanted to talk to you, interact with you. It's a special reason with the death of Mr. Lakshman Jayasekar, a well-known Sri Lankan singer and actor and artist. So he died this weekend, and I'm very feeling very sad on that death, because I really liked the singer and the actor from 1980s. So therefore I'm doing this as a tribute to late Lakshman Vijayasekara. Okay. දමගේ රසිකයන් වෙනුවෙන් මම මේ ගැන කතා කරන්න ඕන ඇත්තටම අද. මොකද මේ ලක්ෂ්මණ විජේසේකර මහත්මයා අප අතරේ වෙන් වුණා මේ සතියන්තේ. එවැනි තමයි මගේ අද දිල් ස්ටුඩියෝ එකේ ගීතය වෙනුවෙන් ඔහුට උපහාරයක් වෙනුවෙන් තමයි මේ ගීතේ මම තෝරාගත්තේ අද. දැන් මේ දෑත දෙපාලන ගිරිසලින් කියන ගීතය මට ඉතාම සමීප ගීතයක්. ඒ කියන්නේ එහි තියෙන ලස්සන ඒවට මේවට අමතරව මට ඒක ගැන සම්බන්ධතාවයකුත් තියෙනවා. නමුත් මුලින්ම කියනවා ලක්ෂ්මණ විජේසේකර ගැන. ඔහු මම හිතන්නේ 1980 ගණන් වල ගුල ඉඳන්ම අපි ටෙලිවිෂන් එකෙන් දැක්කා. ඔහුගේ ගීත ඇහුවා. මම ටීනේජ් කෙනෙක් හැටියට ඔහු දිහා බලන් හිටියා. විශේෂයෙන්ම ඔහු රේකා ටෙලිනාට්‍යයේ රංගපාන හැටි, ඊට පස්සේ මම හිතන්නේ ගංගාහනි භානිශංක. ඇත මුලින් මට ගොඩක් ඔහුත්ක ඉරිසියක් දැක්ක. මොකද මම දැස හරි ආසයි චන්ද්‍රලේකට සහ චම්පා ශ්‍රියානිට. එතකොට ඔහුත් එක ඔවුන්ත් එක රඟපාන මේ පුද්ගල හැටියට මම ඔහුට එච්චර කැමතිත් නැහැ. නමුත් ඔහුගේ ගීත ඉතාම අපිත් එක්ක ගොඩාක් සම්බන්ධ වුණ අපේ ඒ තරුණ අවදීදී. අනිත් එක මේ මම පස්සේ කාලෙක දැනගත්තේ ලක්ෂ්මණ විජේසේකර ගොඩක් අය දන්නවා ඔහු ඉතාම ප්‍රගතිශීලී, ඉතාම නිහතමානී මානවවාදී පුද්ගලයෙක් කියලා. හැබැයි මම ඕකනේ ඉච්චර දැන හිටියේ නෑ මුලදී. දැන් අතර ඔහුගේ මරණයෙන් පස්සේ මම දැනගත්ත ඔහු කුරුණෑගල මගේ විද්‍යාලයේ, මලීදී විද්‍යාලයේ ගොඩක් මට කලින් ඉගෙනගත්ත ඕල් බෝයි එහෙනතාල් ශිෂ්‍යය කියන එක. ඊට අමතරව මේ ඔහුට ඉතාම ගොඩක් දක්ෂකම් තිබිච්ච කලා පවුලකින් අපු පුද්ගලයෙක් හැටියට මම මේ ඔහුගේ මරණයෙන් පස්සේ අවබෝධ කරගත්තා. මට මතකයි මම 1989 මං හිතන්නේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට මගේ ක්ලාසස් යන්න එද්දි මම දකින්න ඔහු අර ඒ හෝල්ට එකේම තමයි මේ රූපවාහිනියක ඒක ඉස්සරහ තියෙන්නේ. ලන්ඩන් ප්ලේස් එක ඉස්සරහ මේ රූපවාහිනියක තියෙන්නේ. ඔහුත් ඇවිල්ලා එතන බස් එක යන්න සමහර මම හිතන හිටගෙන ඉන්නවා. මේ තමාට වන්ද කරලා තියෙන මම කතා කරලා නැහැ. හරිම ලස්සන පුද්ගලෙක්. ඔහු ඉතාම නිකන් රංගුවන් පෙනුමකින් පිරි ප්‍රසන්න පුද්ගලෙක්. එනිසා මම ඔහුට ඒ කියන්නේ ඔහුගෙන හුඟක් හොඳ මතකයක් මට මුලදී තිබුණා. ඉතින් පස්සේ කාලෙක මේ ඒ ගීත අහන්න නැති හින්දා මම එච්චර ඔහුව ෆලෝ කරේ නැහැ. නමුත් මගේ හිතේ ඔහුගේ ගීත ගොඩක් මේ ඇඳිලා තියෙනවා. දැන් ඒ අතරේ මේ මේ ගීතය දෑත දෙපා යන ගීතේ සරින් කියන මට ගොඩක් සමීප ගීතයක්. මම ඒකට ඒ පොඩි කතාවක් තියෙනවා මේකත් කියන්න. මම හිතන්නේ ඒක කලින් කියපු නැති කතාවක් ඒක. ඒ කියන්නේ 1986 87 මම හිතා 86 තමයි 86 මම කුරුණෑගල මලීදේ විද්‍යාලයට ආවේ පොල්ගහවිල. ඇත්තටම පොල්ගහ කියන්නේ පොල්ගහවිල කෑගල්ලේ පාරේ උරුලියක් දහන් දිගෙන් තනිතා බස් එක නැගලා මේ කුරුණෑගල ඉස්කෝලට එන්නේ. දැන් මේ 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 ගැන සිද්ධි මේ සිද්ධිය දැන් නැතුණත් මේ කාලේ මට සම්බන්ධ මගේ එක ඉස්කෝලේ දී කාලේ මට එක පන්ති ගිය ඒ කාලේ ශිෂ්‍යාවක්ද මගේ තාම ෆේස්බුක් එකේ ඉන්නවා ලක්ෂිකාගල. ඔහු ඇය මං හිතන්නේ මේ මේ කාලේ එයාටත් මතක ඇති. ඉතින් දැන් මම මේ උරුලියක් දහන් දී කියන එක කෑගල්ලේ පාරේ තියෙන පොල්ගහවල හන්දියට කියන පොල්ගහවල ටවුන් එකට මේ බස් හෝල් දෙකක් හරි තුනක් හරි තියෙන්නේ. එතකොට දැන් මම එතනින් බස් එකට නැගගහම මේ කෑගල්ලේ ඇත්තටම තියෙනවා ඒ දවස්වල මේ සීදේවි කියලා බස් එකක් එනවා. ඉතින් ඒ බස් එක තමයි මේ අපි බස් ඒ කුරුණෑ ඩිස්කෝල යන හරි පරක් වෙලා යන යන බස් එක. ඒක සමහරට පරක් හටක් පව් වෙනවා. හැබැයි මම ගොඩක් වෙලාවට ඒ කියන්නේ මොකද මම හිටපු ගෙදර ඉඳලා ඒකත් මගේ ඥාති ගියා ප්‍රාමනායක පවුලේ ගෙදර මගේ ඥාති සහෝදරයෙක් වෙන ප්‍රාමනායක වසන්ත ප්‍රසන්න රාමනගේ මම දින තමයි ඒකට ඉස්කෝලේ යන්නේ මලී දේවට. අපි දැන් පන්ති දෙකේ හිටියේ. ඉතින් සමහරට අපි දින වෙන වෙනම එනවා. එතකොට දැන් මේ දැන් අපි කුරුණෑට යනනේ. ඒතර කෑගල්ලේ පැත්තේ ඉඳලා පොල්ගහල සෙන්ටරේ නමයිත් මේ බස් එක ගිහලා තමයි බහින්නේ. ඒ කියන්නේ මම බස් එක නැග්ගහම හෝල් දෙකකින් ඒකේ ළමයි ටික බහිනවා. දැන්
දැන් අපිට අනිත් කුඩට යන්න බෑ මොකද බස් එකේ ගොඩක් ඒ පොල් ගහලා යන ළමයි පිරලා දින්නේ ඉතින් මේ දැන් මට හැමදාම දැන් මේ දවස් වල මට ගොඩක් හරි ආසයි ගෑන ළමයිත් එක්ක යාළු වෙන්න මම try කරනවා කෙල්ලු දිහා බලනවා ගෑන ළමයිත් මම දිහා බලනවා ඉතින් හරි හුඟක් මේ සම්බන්ධකම් කියන්නේ එහෙම නිකන් හොය හොයා ඉන්න කාලයක් මේ කාලේ මට අවුරුදු 17ක් විතර වගේ තමයි ඒ කාලේ වයස ඒ ලෝකම් දවස් වල එතකොට මේ මට හැමදාම මට මතකයි මේ තාමත් මම හොඳට මතකයි ඇත්තටම ඒ කියන්නේ එක්තරා ගෑන ළමෙක් මම දන්නේ නැහැ කොහෙන්ද දෙන්නේ කියලා බස් එකේ හැමතිස්සෙම මගේ මම බස් එකේ ෆුඩ් බෝඩ් එකට නගිනවා මොකද පොල් ගහලින් අනිත් ළමයි ටික දැස්සම අතුලට යන්න හරි ඉඳ ගන්න හරි පුළුවන් නේද ගොඩක් වෙලා අපිට ඉඳ ගන්න හම් වෙන්නේ නැහැ පාසල් ශිෂ්‍ය හැටියට මේ සීදේවි කියන්නේ ඔෆිස් ආය යන බස් එක ඉතින් මේ මේ ගෑන ළමෙක් ඉන්න මගේ කොණ්ඩේ කොට රපු තාම පැහැපත් වෙන්නක් තියෙන රතු පාට අය එකක් දාගත්තා ඒ කියන්නේ පොල් ගහවල සෙන්ට්‍රල් එකේ ගන්න ළමෙක් දැන් මේ මේ ළමයා එනවා කියලාත් මම දන්නවා. ඉතින් එතකොට මම මේ බස් එකට එන්නෙත් ගොඩක්ම පරක්කු වෙලා එන්නෙත් අර ළමයා යන බස් එකට නගලා මට ළමයා බලන්න ආසයි. ඉතින් මේකෙන්ද නිකන් හෝල් දෙකයි තියෙන්නේ. එතකොට දැන් මේ හැමදාම මේ සින්දුව තමයි උදේට මේ මම පයින් ඇවිදගෙන එද්දි මම හිතන්නේ ඒ පැත්තේ තියෙන ගෙදරක ජයතිලක මම හිතා හිතන්නේ ජයතිලක බස් පිටිච්ච කට්ටිය කිට ඉතන උරුලියක් ධාන්දි මම තාම ඒගොල්ලන් ඇති ජයතිලකලගේ ගෙදර දාලා තියෙන මේ සින්දුව හැමතිස්සෙම මම හිතන්නේ රේඩියෝ එක යනවා වෙන්න ඇති. නමුත් මේ 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 ගෑන ළමයයි මට මේ සිද්ධියයි මේ ගීතය එකට තමයි මතක හිටලා තියෙන්නේ. හැමදාම මට මේ ගීතය ඇහෙද්දි මේ සිද්ධිය මතක් වෙනවා. ඉතින් මම මේ සිද්ධියත් කියනවා විතර ටික දැන. මේ ගෑන ළමයා දැන් මම එයා දිහා බස් හෝල්ට් එකේ මේ බස් ෆුඩ් බෝඩ් එකේ ඉඳලා බලනවා. එයාත් මම හිතන්නේ ගෙර ළඟින්ම ඉන්නවා. ඒ කියන්නේ මට පේන්න වෙන්නේ නැති සමාහට මම හැමදාම එන හින්දා ඒ පැත්ත හැරලා තව ළමයි දෙන්නෙක් ඉන්නවා. මෙයා මන් දිහා බලලා ඉන්නවා. මම එයා දිහා බලනවා. ඉතින් ඔහොම ටිකක් කල් බැලුවා. හැබැයි කවදාවත් මම කතා කරලා නැහැ මොකද හෝල්ට් එකෙන් පස්සේ ඇය බැහැලා යනවා මම ඉතින් පස්සේ උඩට නැගලා ස්කෝල්ට යනවා ඉතින් ඒ ස්කෝල්ට යන පාරේ තවත් ගෑන ළමයි තුන් හතර දෙනෙක් මම බල බල යන රෙගුලර්ලි බලන ඇත් හිටියා නමුත් මේ සිද්ධිය මට මේ ගීතයත් එක්ක මතක මේ ගෑන ළමයාව ඊට පස්සේ කොහොම හරි ඕම මාස ගානක් බැලුවා ඊට පස්සේ එක හොඳ සිද්ධියක් වුණා ඒ කියන්නේ දැන් මම හිතන්නේ දැන් අපි ඉගෙන ට්‍රයි කරනවා කියන්නේ එතකොට ඒකට මේක පොල් ගහවල සෙන්ට්‍රල් එකේ ඒක පිරිමි ළමයි ඉන්න තැනන්නේ එතකොට ඒගොල්ලන් දැනගෙන තියෙනවා මම මේ ගෑන ළමයි ට්‍රයි කරනවා ඒතර ඒ ගෑන ළමයට පොඩ්ඩක් හිමින් බලනවා කියලා දැකලා මට මං හිතන්නේ මට මේ ඒ ගැටුමක් ඇති කරගන්න හිතුවෙන එක කළා මට තර්ජනය කරා මේ ඔයාලා අපේ කෙල්ලෙක් කියාලු වෙන හැදෙන අපේ ළම අපේ බකර නෑදෑ කෙනෙක් හරි මොකක් හරි කියලා මං කිව්වද ඒක ඔයා එයත් එක්ක කතා කරගන්න මට කියන්න එන්න එපා මම හැමෝම ගෑනු ළමයි දිහා බලනවා කියලා ඒක මම මෙයා කරගත්තා හැබැයි ඒක ගැටුමකට යන්න කියලා කොහොම හරි ඒක පොල් ගහලා ටවම ඉන්න අයත් අපිත් එක්ක හිතවත් ඒ හිඳ එක මේ වුණා මං හිතන්නේ ඒ ගෑන ළමයට තර්ජනය කරලා තිබ්බා මට ආරංචි විදිහට ඊට පස්සේ කොහම හරි මාස ගාණක් ගියාට පස්සේ මම හිතන ඒක හින්දා තමයි මතක නැහැ කොහම හරි ඒ සිද්ධිය එතනින් ඉවර වුණා ඊට පස්සේ මම ගොඩක් කාලකට මාස ගාණක් පස්සේ මම පොල් ගහල ඉඳලා ඈත යන බැරි වෙනවා මම ඊට පස්සේ පොල් ගහලෙන් කුරුණෑගල මීගොල්ල තව මගේ තවත් ක්ලාස්මේට් කෙනෙක් ගෙදර නැතර වුණා ඊට පස්සේ ඉතින් මේක එතනින් එහාට මම ඒ ගෑනම ජීවිතේ දැකලත් නැහැ මම එයාගේ නම දන්නෙත් නැහැ ඊට පස්සේ කිසිම සිද්ධියකුත් නැහැ මේකවත් හම්බුනේ නැහැ මට තාමත් එන ඩාරි සුන්දර මතකයක් තියෙන මේ සින්දු ඇහෙනවා මම උදේට මේ පයින් ඇවිදගෙන එනවා අර සුදු කලිසමයි ෂර්ට් එකයි අඳගෙන දැන් මේ බස් එක මිස් වෙන්න ඉස්සෙල්ලා මම ගොඩක් ඒ දවස් හැටි පරක් වෙනවා ඒ හින්දා මේ වේගෙන් වේගෙන් එනවා මේ බස් එක අල්ලන්න මොකද ඉතින් අනිත් එක තමයි මේ හෝල් දෙකක් ඒ කියන්නේ විනාඩි 5කටත් අඩු කාලයක් තමයි මේ මට මෙයාත් එක්ක අර ඇස් වලින් කතා කරන්න පුළුවන් අවස්ථාවක් තිබ්බේ ඉතින් මේ මට මම අත්‍තරම හරි මාසයි ඒ ළමයා මට ආපහු දකින්න දෙනවා නම් හරි මම හිතන්නේ ඔහු ඇයි දැන් මේ ළමයි ඉන්න අම්ම කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ගොඩක් වෙලාවට නමවත් දන්නේ නැහැ මට ඔයා කොහොමද කියලා දන්නේ නැහැ මට නිකන් කොහමද ට්‍රැක් කරගන්න පුළුවන් මම ඒක උත්සාහ කරේ නැහැ නමුත් මේ මට මේ සිද්ධියත් එක්ක තමයි මේ ගීතේ මතක ඉතින් ඒ ගීතේ දෙන ඈතින් ඇහෙන ශබ්දේ අර මේ විශේෂයෙන් මේ මියුසික් ඊට පස්සේ ඒ සිද්ධි මට හුඟක් මගේ ජීවිතයට සම්බන්ධ වෙලා දෙන මේ සිද්ධියත් එක්ක මම මේක ගැන කලින් කොහෙදවත් සඳහන් කරලත් නැහැ ඉතින් මට ඕනකම තිබ්බ මේ ලක්ෂ්මන් ජේසේකර මරණට පස්සේ මම ඔහු වෙනම මේ ගීතය ඉදිරිපත් කරන ගමන් මේ කතාව කියන්න අපි එහෙමනම් ගීතය අහලා ඉමු දැත දෙපාලන ගිගිරි සරින් මාකඳවාමයෙන් සිංසිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුස
සුම්නුහිලන් දැත දෙපාලන ගිගිරි සරින් මාතැදවානොතෙරෙන් සිසිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් පෙරමග පියවර මැකින ලෙසින් ඇතට අනුමැන අසුරු සනින් මාහදවන්නට සිහින තුළින් අයදිමි අලීමේ නොයන ලෙසින් දැත දෙපාලන ඉගිරි සරින් මා කැඳවා නොතෙරෙන් සුසිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් නිදියහනට වන් අසුරුසෙන් මතක සිහින සිතුවිලි ඇසුරන් හදමල ගමදා මම වැළපෙන් විදුලිය සියලි සිනහනොවින් දැත දෙපාලන ගිගිරි සරින් මා කැඳවා නොතෙරෙන් සුසිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් මේ ගීතය ඇත්තටම මම මට හොඳ කියන්න පුළුවන් සින්දුව නෙමෙයි. මේ සින්දුව ඉතාම නිකන් ඩිවයින් විදිහට මම අහන ඉතරක් සින්දුවක් හැටියට මෙච්චර කාලෙ තිබිච්ච එකක්. නමුත් මම තීරණය කරා මේ ලක්ෂ්මණ විජේසේකර මහත්තයාගේ මරණය වෙනුවෙන් ඔහුට උපහාරයක් හැටියට මේක ගීතය මේ ඉදිරිපත් කළා. ඒ ගැන මගේ ඔහුට තියෙන ගෞරවය සහ ශෝකය ප්‍රකාශ කරන්න. ඉතින් මේ සින්දු ඉතාම ගොඩක් වැරදි මම හිතන්නේ මම අතින් සිද්ධ වෙන්නේ නැති. ඒකට කනගාටුව ප්‍රකාශ කරනවා මේ ආනායකින්. මම හිතන්නේ ඔයගොල්ලන් ඒකට මට සමාව දෙයි කියලා. මොකද මම ගායකයෙකුත් නෙමෙයි. අනිත් මේ සින්දු මම ප්‍රැක්ටිස් කරලත් නැහැ. නමුත් මම අර කතා කිව්වා වගේ ඉතාම මේකට මම නිකන් ඇලුම් කරනවා. ඒකින් තමයි මේක කිව්වේ. එහෙමනම් නැවත වතාවක් ලක්ෂ්මී විජේසේකර මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේක බලපු ඔයගොල්ලන්ටත් මගේ සුභාශිංසනය ප්‍රකාශ කරනවා. එහෙනම් ආයුබෝවන්.